සාදු 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 නමෝබුද්ධහය අපගේ ගරුතර පරම පෝජනීය ගුරුදේවුත්තම පින්වල් ලකු සාමන් වහන්සේට අපගේ නමස්කාරීවීවා සාදු, සාදු සාදු. ගරතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධහාවන්ත වාසනාවන්ත පෙන්වත්න. බුදුජාණන් වහන්සේගේ ධර්මය, ආරය වූ සතුපට්ටානය ගැන අපි කතා කළ දැන් අපි අදත් කල්පනා කරා මේ සතුපට්ටානය ගැන භාගිතන් වහන්සේ මේ ගිහි පැවිදි හැමෝටම පුරදු කරන්න කියපු දයන් නිසා අද දවසත් සතුපට්ටානය ගැන හාගච්ඡා කරන්න. ඉතින් භාගිතන් වහන්සේ මේ සතුපට්ටානය ගැන දවසක් කල්පනා කර කර හිටියා උන්හන්සේ එක්තරා වෙරක්ගාව හුද කලා. උහසර මෙන්න මෙහම හිතනා. උහසේ කල්පනා කර කර හිටියා මේ සියලු සත්වයන්ගේ දුක්දොම්නස් නැතිවීම පිණිස පාරි සුද්ධ භාවය පිණිස පිරිසිදු භාවය පිණිස නිවන පිණිස සසරෙන් එතරවීම පිණිස එක්කම ධර්මයක් තිෙනවන ඒමකක්ද එක මාර්ගයක් තිනනගම කක්ද කියලා. උනාාසර කල්පනාවනා ම මාර්ගය තමයි උනතර කල්පනාව උනා කියැන ති කල්පනාවෙන හර්මයකෙන් එකම මාර්ගය තමයි මේ සතර සති පට්ටානේ දියුණු කිරීම කායනු පසනාව වේදන අනු පසන චිත්තා අනු පසනාව දම්මානු පස්සනාවකින මේ අනුපස්සන දවුණු කිරීම තමයි එකම මාර්ගය කියලාඋනාසේ කල්පනා කළ මේ ශාසරන් වහසේගේ චිත්ත පරිවිතාකිෙ දැක්කා සහම්පති බ්‍රහ්මරාජය. බ්‍රහ්මරාජ එවලීම ශාසරනාහස ගව පහළ වුණ හකුලපුුවතත් දික්කරනගේ බඹලොුවින්දලා. වන්දනා කළ ශාසරනාා සිට කියා හිටිය ස්වාමීණී ශාසරනාහසයේ මෙහෙම හිතුවා. ඒ හිතපදී හරිට හරිකිවා. ඒ හිතපදී හරිට හරි සීලු සත්‍යයන්ගේ දුක් දුන්නස් නැතිවීම පිණිස පිරිසිාවය පිණිස එකම මාර්ගයක් තිනන ඒ සතරසතු පට්ටානීමයි කිව්වා ස්වාමිනි අතීතය ඔවිදිටයි පිරිසිදුවනේ දැනුත් එහෙමයි අනාගතෙත් එයි භාගිත වන්සේක ස්තීර කරා එතකොට බලන්න පන්නත්නේ දෙවියනුත් දන්නවා භාගිත වහන්සේ වදාල දේ කල්පනාකරපුදේ සත්‍ය බව තනේ ධර්මමාර්ගය සත සතුපට්ටානය කියන එක ඒ කාන්තෙම නිවන කර අරයනවා කියලා දෙවුරු පවා දන්නවා. ඉතින් දෙවරු පවා දන්නවා කියල දෙවරුත් තෙව දියුණු කරන්නේ. ඉතින් ගිහි අයටත් භාගිත වහන්සේ ඒ කාලේ සතු පට්ටානය දියුණු කරන කියලා රසනවා පැවි්දි අය ද දෙවිනි කරලා හ පට්ටානය දෙවුණු කළ. ඉතින් ඔයවගේ සතිපට්ටානය ගැන භාගිත වහන්සේ අප්‍ර දේශනා කරන්නේ ධර්මය හනාය ඒකට පුරුදු කරවන්න පොළ බොවන්න. ඒනිසා තම අපි නැවත නැවත කල්පනාකර සතු පට්ටානයගෙන තවත් දුරට කතා කරමු කියලා හිති ඒනිසා ඒ හතු පට්ඨානය ගැන විස්තරකයා දෙෙන් අදත් අපට පේපින් ස්මින්හසේ ධර්මාසනය වැඩ ඉන්නවා තැම මුලින්ම පිළිගම උන්හන්සේව ස්මිණී බුද්ධය තෙරවන්සරන්නයි. නම බුද්ධය තරවාන්සරණයි සමිනා සි සතුපට්ඨානය ගෙන දේශනා වැඩසටන් කීපය කතා කරා දැ මේ අපට මේ සතිපට්ටානය ව බොහෝ දේවල් තින් නිසා අංග සම්පර්ණමසින් සතිි පට්ටානය ගැ කතා කරල වරකරමකි ල අපට අදහස ඇතිවුණේ. ඉති මේ නිසා සාමිනි අදත් අපි කතාකරමු සති පපට්ටානය ගැන යම් දෙයක්. ස්මිනාාසති බොහෝ ධර්මකාරණාවලින් සති පට්ටානය ගැන නිරවුල් වසින් අපි කතාකරගෙනවා මං මුලින්ම දැනගන්න කැමති වාමින්නහස සතිපට්ටාන ගැන භාගිතවහසීදේශනා කරත් දෙයකතිනවා. අත්ති කායෝතිවා පනස සති පච්චු පට්ටිතා හෝතයි. කියන ස පාලෙන් වදාලා. මෙට මේක දැන් ගිහට පාලිතේර ෙන්නේ ඔක විස්සර කරගන තෙරෙන්නේ. නමුත් මේක හරි වැදකත් කොටස සක්වඔ භාගත මාහස ප්‍රකාශ කරන්නේ. ඒක සාම්‍යන් සපී විස්සර කරල දුන්නොත් ගිහයට සහක ශ්‍රවණය කරනට ගොඩා වැදගත්වේ මේ සති පට්ටාන දියුණ කරන්න. නම බුද්ධය පින් ස්වාමෙන් වහන්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න්නේ දැන් පින්වස්වානස දැන් ඔය සති පට්ටානයේ කතාබස් කරන කොටස දැන් අපි කතා බස් කළ කලින් වැඩසටහනි සමුදේ දම්මානු පස්සීවා කායස්මින් විහරෙති වය දම්මානු පස්සීවා කායස්මී වීරති කියන කොටස එතකොට දැන් ඒ සමුදය දම්මානු පස්සීවා කියන කොටස පුරුදු කරාට පස්සී ඊට පන්සේ ශ්‍රාවකයල් ලබන අවබෝධය ගැනතමයි මෙතන සඳහන් වෙන්නේ. දැන් ජංවිදිකට අසුබසඥා බෝස්සී හරරිින් දා තුමන් සිකාරය ොත් හරින් රියාපති ස්ස හරිින් ශ්‍රාවක සති පට්ාන ට දීට පසය හඳට හහිතු පලවස මේ නෝනී ගලපගන්න විදසශාව පමරණවන හෙ. ඊට පස්සේ මේගේ ප්‍රඥාව දියුණු විද දියුණු වෙද්දී. එයා මේ සතිපට්ටානේ තුළ ජීවිත අවබෝධය ලබලලා එයායට ඇතිවන අවබෝධය ගැනතම මෙතන සඳහං වෙන්නේ. ඒ විදිට වඩද හොඳයට ඇතුළ සීහත් නන දුණනවා. ඊට පස්ස අත්ති කායෝතිවා පනස්ව සති පච්චු පට්ටිතා හෝතියි දැන්ීට පස ික්ෂුට අසුබිබඩු භික්ෂු හරින් ධාතුම ිකරඩු භික්ෂූ හරි එයාට නාබෝධ ගන්න දැන් ඒ ික්ෂූ කිනවා මෙතන සතරමහ දාාතුන්ගේෙන් හටගත්ත අනිත්‍ය වූ දුක්කු විප්‍රනාාමයට පත්වන කායික ස්වභභාවයක් මෙතන තියන්නේ තමාගේ වසගේ පවත්තන්න බැරි තු පත්තයෙන් හට ගත්තු කායික ්‍රභාවයක් මෙතැන තියන කළ. ඇතුර දහතුමන්සික අන්නය දකින මෙතන හේතු ප්‍රත්තයෙන් හට ධහතුසුභාවයක් මෙදර තියෙනවා. අසුභේනය දකින මෙතන හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටක තව කුණු පොටත් ති දෙගත්තිීමග. ඉරියාපතිය නයා දකින මෙතැන හේතු ප්‍රත්ත්‍යයගගේ හටක තිරියෝ පැවැත්මහ මේ ජීවිතය කළ කියන්නේ. අන් අත්තිකායුතුවා පනස සති පච්චු පට්ටිතා හෝතයි. යවදීව ඥාන මත්තාය. තවදුරුත් ඒකගේ භික්‍ෂෝගේ ශ්‍රාවකගේ අවෝධ්ඥාන ඉදියුණුවින් පි පාවතිනවා. පතිස් සති මත්තාය තවදුරටත් සිහය දියුණුවෙන් පිට පවතිනවා. අනිසිතෝච විහරති. ඒම වඩක්දි වඩද්දි එයා මේ කයත් එක්කවත් මේ ධර්මයන්නේ එකත් එකතු වෙන්නේ. කෙලිස් සස්සයෙන් එකතු වෙන්න තෘෂ්ණාවසයෙන් එකතු වෙන්නේ මංමගේ කියලා ඇසුලින් එකසු වෙන්නේ. ඇතර දෘෂ්නා ඇසරකුත්නේ දෘෂ්ටි ඇසරකුත්න ත්ම සරකරන කිසිම දක්න නි සිතූච වීරති. නැචකිංචි ලෝක උපාදියද. එතකොට මේ මේ ලෝකයේ කිසිම දේකටේලාලේ ශ්‍රාවකයගේ හිත බැඳින්නේ. එතකොට හොදයට කායනු පස්සනාව තුළ දැඟ හිත වැඩිලා එය අඒ කායනු පසනාවල්ලවල්ලා යිය පිබඳ කිසිම මම්මගේක හැකිීමම පත්න්න අනිස් තෝච විරති නචකින්චු ලෝක පාදියති මේ ෝකකිි දෙකට බැදන්න. ඒ න්න දැන් කයනම් වූ ලෝකයේ ජීවිතය නම්ූ ලෝකයේ මේ කිසිම දෙයක් ගැන හිතිේ බන්ධනය කටගන්න දැන් කලින් සතිපට්ානේ වැඩුවී බන්ධනය තියෙන භික්‍ෂුව මෙතනනි එයාගේ සම්පුර්ණ බන්ධන සිදෙනවා නැචින්ංච ලෝකයේ උපාදියති. ඒවන් පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සී වියරති. මහන් ඔවිදිටත් භික්ෂුව කයකරේ කායානු පස්සීව එතට දැන් කායායනු පසන ඔස්සේ යනයෙක්කෙන ප කලු පත පස්කර ්‍රෘෂනා චර ක යනු පස්සන ඔසය ද දුරන් ක්නක තර කායු පසන ඔසේ ගියපයක්ෙන ඔතනින් තම සම්පූර්ණ විද්‍යා විමුති සාක්ෂත් කරන්න. ඊට පස්ස මලෝට බැඳ ෙර්න පරලෝට බැඳී ෙනේ ද විද සානාාවකය ද ේ යු පසන හ ාන වඩන ඇද තර සති පටාන දියුණට පත්වල සතර සමයප ප්‍රාන දුණු පත්ල ඉදදි පපත් දන සම්පූර්ණ බොජ්ජංග ධරම වැඩල්ලා. සම්පූර්ණය භික්ෂ ගහිත ආතර රහිතව න අස්ාව ෙනනතම ේ තින සම්පූර්ණය අවබෝධ කරගකිල්ල අවිද්‍යාව දුරුවෙලා තෘෂ්ණාව දුරුවෙලා ඇතකට ොර විද්‍යා විමුතියක සාක්සාත් කරනවා කායනු පසන උසේ ගිහිල්ලා. ඒක නැචකින්ච ලෝකයේ උපාධති මේ ලුක කිසිම දෙකට මත්තේ බැදන නිදහස්සුන හකට තකට මේ ඒ ය දැංගව කකේ කායනු පසනාව තින් ඔය කොට වේදරනු පසනාව තොව විදරමිනවා ඒක වේදනාවන් උස්සී බලන්න ඒකයි. පිසරටයගෙන කතා බස් කරු එතකොට චිත්තන පසනාවවෙත්තවකොට සේවා එතකොට ඒතැන්තේ ඒතැන් වලතින්න අත්ති චිත්තන්තිවා පනස්ස සති පච්චු පටි දව මෙතන තියන්නේ චිත්තස්වභාවයක් කියලා දැන් ආයනු ප්‍රසනනා ගීපියක්න කායක සවභාව ගෙන බෝදු කරනු විදනානු පසනගේ ගීපයක්න මෙතන තිෙන්නේ වේදනාව නම් ූ සවභාවයක් මෙිහිතු පල දාහමතුරළ සකස් චනීත්‍ය වූ සංකතූ පටිට සම උප්පන් වූ සේවලායන වනිසියන ස්වභාවයක් මෙතැන තියන්නේ කියලා න් ඒතන දකිනවා වේදනාවං ඔස්ස දැඟ අපිත කායනු පශසන වස්සේ කසාබත් කරපු නිසා තමයි නැදන කායගක සුභායක ලබ මේ කියයන්. ඉතින් ඒ විදිට තම ඒක වඩන්නේ හොඳට සති පට්ටානය පරි පූර්ණ දියුණවෙන මට ගෙන තමයි මේ විස්තරී කිර කරන්නහස මහිතන්නේ පිහත්න ඔබට සතිපට්ටානය කියව්වට සතපට්ටානයගෙන අධ්‍යයන කරන්න මහිතන අප විග්‍රහරල දදින විදිට ඔබට ගන්න. රමංහිතන්නේ දහම් දනුවක් ඒ බුද්ධත්තිය කල නිසා මේක තින වාසියත්තම මේ ධර්ම කතිකාතර සම්බන්ධවීම. ඔබ නොවැැසූ විරු දහම්කාරණා යාර්ථ ගන්න විදි ට අහන්න ලැබෙන සතිපට්ටා දවුණුකාරණෙ දයහන් ලබෙනවා. ඉතින් මේ ස්වාමෙන්නාහ දැන අපිසාංසවි කතා කරදී කිවන ේදනු පසනයඇතොයිද ආකාර වඩන්න කියලා. එනිස මේ වේදන පස්සන පුරදු කනාකැත් මුලින්ම කියල දෙමුු සහන්සයි පොඩක්. ඔව ැ බේදනවන ප්‍රශසනාව ගත්තහම දැන් ේදනු ප්‍රසනාවේද අපි ග දැ මෙෙම කායනු පස්සනාව කෙනෙක් වඩාගන වඩාගෙන ගිය කායනු පස්සනාව වඩාගහිල අපිතු කෙනෙක් ද පලිවිනි ධානයේ පැද්දවා ඊර සතුන් පලිවිනි ධාන දැඟිතතු අසුබ සංජයාවන් පිනි්‍යාන ු පදන්න පුළුව දහතු මන සිකාරේ මෙම සමාධ උපදන්න පුළ ආනා පාන සති හතරිනි ්‍යාන දක් යන්න පුළුව එතකට මෙහිම සමාධී පැද්දවාට පස්සේ අපිීතුෙක් ඒ සමාධීතුළු පැදුත් එහෙම දෙවිනි දියාන පලළිනි ධාන තික්වාගල්ල දෙවෙනි දයාානි පැදුත්හෙම එතකොට එයා අපි ගත්තොත් එහෙම විතක්ක විචාරාණං වූප සමා අජ්‍යත්තන් සම්පසාධන චේතසූ ඒකෝදිභාවන් අවිතක්කං අවිචාරං සමාධිජම් පීතිසුක දුති අජ්‍යානං උපසම්පද්්‍ය විරති. එතොට එයාට ඒතැන් වලද බලවත් චිත්තත් ප්‍රීතිය තමයි ඒ අති ගෙන්නේ. අතර නීවර්ණව පංච නීවර්ණයන්ගින් වවිච්චි විවේකේ පලිනි දාන මෙතර බලව චිත්ත ප්‍රීතියා ප්‍රීතිය පතුරු පතුරු වාසය කරනක නො දෙවිනි දයන. අන්න විදීමට අයිතිදය. තර දෙවිනි දයනදගේ යාට ලස්සට වේදනා ස්ේ විදරනු පසනව යන්නත් පුළුව. නමුත් දැන් විදරු පසනි දැන් සමස්තයේේ දැන් සටිට්ාන විතරය ත්තුොත් එහම දැන් සති පට්ාය බුදුරෑන් වන්ස වදාලා. ජ ික් ික් ේදනස ේදනු පශසි වීරති මාන කොම භික් වේදාවන් පිළිබඳ වේදනානු පශසියුවාසය කරන්නේ කියලා. එද බික්වේ බික්කු සුකං වේදනං වේදයමානු සුකං වේදනම් වේද්‍යමේති පජානති මේ භික්ෂක් සැප විදීමක් විදිිද්දී මම දැන් විදින්නේ සැප විඳදීමක් කියලා මනාකොට තෙරුංගන සැපවිඳීම විඳින්නේ. දුක්කංවා වේදනං වේදය මානු දුක්කං වේදනං වේදයාමහිති පජානාති. පස දුක්විදීමක් නං විදින්නේ මේ දැන්මං විදින්නේ දුක්විදීමක් කියලා හොඳට ඒක නෝනින් තේරුන්හර වාසය කරනු ඊට පස්සේ උපේක්ෂා සාගත විදීමක් නම් විදිින්නේ අදුක්කම සුකංවා වේදනම් වේදයමානු අදුක්කම සුකංවේදනම් වේදාවේදී පජානාද එතකොට සැපත් නැති දුකාත් නැති ඊට පස්සේ මධ්‍යස්ථ වේදනාව දැඟත රෝතන වේදනව තුංගාකට විග්‍රහා කරලා තියෙනවා සැපවේදනා ක් වේදන උපේක්ෂ වේදන එතකොට මේ සැපදු කුපේක්ෂ වේදනා තුනම ඇසෝස්ේ තටගරනවා චක්කු සම්පස්ස ජාවේදන සෝත සම්පස්ස ජාවේදන ගාන සම්පස ජාවදකන අතන යඔස්ස මට ගන්න තර ොලින් සැපදදු කුපේක්ෂ ේදනාවල් කර හොඳට සීනෝනින් දකමින් වාශසය කරනවා ජීවිත අවබෝධ වෙන පිළිවෙලට ඕක තමයි වේදනානු පසනාවේ මූලික කොටස. එතකොට සමිනාස දැන්මේ ඕක විස්තර කරන නිදමමම සාමි සහිතවේදනවත් නිරාමිසේද නවත්ගෙන් තරීකට කොඳ දැනගන්න හසේ විදෙන දැන් ඒකද ඊට පස්ෙ දැගවයි මූලි විද ස්සේඒ වැඩුවට පස සැ දක්පක් ට පස ත හොඳ ේදෙනන විග්‍රහරගන්න ස්්‍රාවකය තොර සමහර සැප විදීන්දේනවා සාමිසයි සාමික කගන්න පචකාම ගුණේ ඇසරු කට ගත්තවා සාමි සැපවිදීම. එක මුණ අප විතරමොට අදැන් අපි ගම දැන් අපිතුම භික්ුවට ප්‍රනීත පින්්ඩ පාති ලැබෙන ඔන්න සාමිස සැපි විදීම. පි <mile> ි ජීවිත ත් <project under> <Lorenzo> ේ ග වත ිගත් ෙම ද ගන්න දරුවයකු භාගයක් පාසලයිනවා. මොට දැම්මට හරි සතට අනේ පුතයි භාග පාසුනනා කියලා එක්ක දරුවෙක් තරගයකින් සිිද්දිනවා ලොකු සතුටක්කන. යොක්කොම සාමිසයි. ඊල ිගත් තේ උත්සව කාල්ට ටේ හොඳ රසට කෑම හදලා උස්සෝ පවතල සතුටක්ද නො සාමචයක. ඒකන පංච පංචකාම ඇසුරු කරගත් සැපිීම සාමිශවිදීම. ි හර ේතු ්‍රිපිකක් යන ගේ ලස්සනද ල් බල ද ලි බරන ොක්කම මශ ඊට පසේ තම ආස කරන සින්දුව අක්කානවා සාමිෂ සැප විදීම. එතුොට තමන් ආස කරන දෙයක් අනවා ඒ සාමිච විදදීම. ඇතුර සාමිචන්වා සුකං වේදනං වේදමානු සාමින් සුකං ේදන ේධයාමේති පාන සාමි ප විදීමක් න විදි මන්ද්‍යන් සාමච විදීමක් ේර ගන්නවා. කට දැම මේ ක්ොම දැන් ඇද ්‍රාවකහයට මෙමතරතින මේක හිතු ප්‍රත්්‍යයන්ගේ හටකත්තු විදඳීමක් මෙතන විදදිික් හොට ේදව න දම වාසය කරනු නිරාමිෂංවාසුකන් වදන වේදමානු නිාමිෂ සුකන්වේදන වේදයාමතිත පාන රාමිෂ දීමක්ටම විදනේ අප හතුම රුවන්ගල සය වදන්ියයානු. ප්‍රහ්ණ ගොඩ කරදර ගොඩ කන්න කෙනෙක් අනේ මගේ මේයකාදර පහන දුරුවට මං සෑවත් වන්න්දියන්න ඕන කියලා ඔන්නේ රුුවන් සෑ න්ද සෑ ද ර ප්‍ර්නි ඔක්කමදක. ොකු හිතර සහැල්ලුවක් යිට සහැල්ලුවක් දයනවා. ඇතින්දල සෑදයා බලාගෙන වැැඳගලින්වා. ඒලටයට සැපයක්ක් කෙනවන එක නිරාමිසයි. සාාස්තුෘන් වහන්සේ අර්භයා හටගත් එක. එක නිරාමිශ්‍යැප විදීමක් ඇතර පංචකාමගුණ තු කරත්තයගන්නේ ධර්මය ශ්‍රමණය කරදී ධර්ම ශ්‍රණි කරද හිත පිායවා එක නිරාමිසයි සමාධ්‍යත්තුලින් සැප විදීම විදින. හොදට චිත්ත සමාධියඇතිවෙලා ලොකු සැහල්ලුවවාක් කයියටට සහැල්ලුවක් හිතර සැහල්ලුවක් සනීපයක්ත්දේනවා නිරාමිසයි. නිාමශ සප වේදනාවක්කිදරන නිරාම සැප යදනාක් විදින්නේ කියලා. මගේ වේදන කුමන එකක් කියලා ය විග්‍රහ කරගන්න විග්‍රහ කරගන්න විග්‍රහ කරන්න හොඳට මේගේ යථාර්ථය දකිනවා මෙතන තෙන්නේ අනගතයූද අනනිත්‍යයූ සංකතූ පටිට සම පන්න්ඩු හය දම වයදම විරාගදම නිරදධම විදධීමත්ය කලා හොඳට මේක තේරුන් මොක දැන් මේ ේදනාාවු පසනාවට දැන් මේ සති පට්ටාන්ට එක්ද මේ ශ්‍රාවකයාගේ අපි ගත්තත් එ මේ පංච ඉන්දි්‍රිය ධර්මයන්න එහෙම පිහිටලා තියන්නේෙහෙම. රුවන් මුකද ද පි ගත් රු මට කායක් ැතුව දෘෂ්ටිය පිරිුද ට ඩ කි නක් ඒම ඒම එට බෑ සතිපට්ාන් ආංක ැ මේ වෙේදි අනිවාරෙන්ක සෝන්වාර්ගට විලස්නාාවගය එකතම ද මන ෝක විත්‍රකාද මට හිදිච්චක සමහර අරහත්තරි පත් නාර්ගමයකි නොනි. එතකොට කිසිම දහම් දැනමක් නැතුව මේ ජීත අවබෝධයක් නැතුව යෝග ප්‍රකාශ කරන. තර සති පට්ටන වැඩම කියන කියන්න කියිය වැඩන හම ද න න්න. ඒ එකැමකුත් මේ අවබෝධයක් නැතුව ධර්මච්ඥානයක් නැතු දෘෂ්ටිය පිරිසුදුවීමක් නැතව මේ සති පට්නාවට එන්න බෑ ඒ එක බදුර අන්හන්ේ ආර්යෂ්ාක මාර්ග පලමිනීම උන්හන්සේ වදාල සම්මාදිට්ටි සත ආරය මාර්ගයටට පැමිනිච්චක් නටතම හොඳට වඩන්න පුල ඊට පස්සේ දැන් අපිගත්තුත් සෝවාන් ්‍රාගයක්මහගත්ව අදානු සරරි දම්මාන සාරයකනට ඉන්ද්‍රිය තියෙන. එතකට ඉද්‍රී දගලු ඉදරි මට්ම හේතු පලදකින. ට මෙැ හටගතු ධර්ම සමභාව තිීනෙ ක දකින ඒ රාවක ඇතමයි නිරාම සැපින්දම නිරාමශ සැපදමකට දකිනවා අන්න විදරන දැම්මගරකකි දැ දිවිනි යානක් වගේ කෙනෙක්කි පැදවට පසේ ඒ දෙවිනි දියාානි තුළලට බලවත් දැන් චිත්ත ප්‍රීතිතිය කාය සැහැල්ල ූතියන සමාධී ටකක් සැපේතියවා එතකට යාගේ බලවත්ව සමාධීන ෘෂනා පැසගෙන තිරුආංඒකයි එතට ඒලාට යයාගේ ඒත් එතන භීතිීනවා එතන ේතනා ්‍රාත්ම න එතන බව පැවත්මන සකස් වේෙනවා ඒක සකක්ස්වන මකාද ආනෙන් ජාබිෂංකන්. ඇතුකොට දින තර හිදාන මතය ්‍රහමලක උපතු පින්ස පවතින්නේ ැ තුකට ේවිදීම ගේරගේ තුුසන ල පවත්නවා ඒකයි සමාධයක් වගේ වඩපු කෙනෙක් ඒ සමාධී ැතුුණට පස ගොඩා දුක්කෙන්නේ. ඒට සසාමාදී තිබා මට දැන්ගේ චිත්ත ප්‍රීතියෙන මට දැන් කාක හල න්න කැල දුක්ක ෙ එතන තුෘෂ න ක ද මද පපද ැ ඒදක න සමාධීඋ පදන්න බ ද මන නැතිනීම. ඒකයි වදල්ලන්නේ වේදනාසු වේදනානු පස්සෙ වීරති ආතාපි සම්පජානාව සතිම වින ලෝක භිද්්‍යාදම නසා. තො වේදනාවාර මුණ කරගනත් යයා භිද්‍යාවය දොමනස ඇතමයි දුර කරන්න. ඒදක දුකරපුගම චිත්ත සමාධයට උොමනා කරන්නදේ එතන සකස්ව වෙනවා. පසි දැන්ගන්න තර රමිංන්වා සුකන් වේදනම් වේදමානු නිාමිසංන් සුකං වේදන වේදයාමති පජානාති එතකොට ඒකත් හොඳයට තේරුම් ගන්නු ඊළඟට තියෙනවා සාමිසංවා දුක්කං වේදනං වේදීමමානු සාමිසන් දුක්කං වේදනම් වේදයාමීති පජානාති සාමිස දුක්විදීමක් නං විදින්නේ මද සාමිස දුක්විදීමක් විදින්නෙ කියලා හොඳයට තේරුම් ගන්නවා ඊළඟට යෙනව නිරාමිසංවා දුක්කං වේදනං වේදීමමානු රමි ක් දන විද්‍යාමීති පජානත රමිශ දුක කියන්නේ ධර්මමාර්ග දියුණු කර ද ය බලාපොරොත් ව විදිර සහටයට වැඩින්නේ. ඒ වැඩින්න තුන්ට පස් සයාගේ හිතී ලොකු දුකක්තිවා අනේ මටමක කර ගන්න බෑන අනේ මට නෝන මෙනහිකර ගන්න බෑ අනි මට සීය පිරු ගඩ බේ අන මට හිතකර ගන්න බයකල ඇයට දුගක් අට කරන්නවා ඇැබයිඒදක පංචකාමෙන් හටගතු දුකක් නෙව පංචකාමෙන් හටගත දුක කියලකේ අපි ගත්තුත් හෙම දැක් අප ීතුම. අලුතුවාහනයක්ගෙනවා ඔන්න පංචිකාමයෙන් සැප් දැඟටි පස්සේ වහන ටිකදහක් ොන්න දැන් වාහන පාච්චකට පස තමයි දන්නේ මේක පරන කලා පාවිච්ිකර වාහනය අකට තමටම මේ වංචාව කරල ම මේ විුරලතිේ මේ ලඩ ගොඩක් කියල ඔන්න වාහ ෙඩ ද ිටි දෙද යාට ොකු දුක කටගන්න අයුෝ මන් මහා ලොකු මෝටකමක්රත ම යන්දුවයි මනු්‍යය මන්ද විද නො වානයක් මක ැ කුගඩ ල දක් ඒක සාමිස දුකා නිරාමස දුක කියලා කියන්නේ. එඒයාට ධර්ම මාර්ගයක් ආදී වඩාගන යද්දී තමන් හිත නැටිට අසුබී වඩාගඩ බෑ ඉත නැටි ටිිය අවුලය පිටරෝ ගන්නඩ බෑ සමර සාමිස දුකට සමනහත කර සහරට ඉස්සලේ ප්‍රශ්නයක්තීන් අර විභාග පාසවෙේ වන්න බැරිවෙයිද ඒ මෙවා ඒ හිතන එකත්ඒ මේ ආමිසහහි දුකනනි ඒ එකක් සාමස දුකමන ඒ ඒකත්දගත්තොත් හරියට එක නිදස්සන පුලන්නි අන්න එක දැන් සාමාන්‍යෙන් අපි ගත්තහම ගඩාක්කර දරමහි පුරදු කරන පැත්තද හරි අඩු ධර්මය පුරදු කරන පැත්ත අඩු නිසා එක පාරට අදකාලය අම හිතන්න ගීගෙදරඉන්න ගෙනකොට ේදරනු පසනාව කොගේකට ජාගන්්ඩ ආමාරුව. නමුත් හරිට දැංව කිය පාන ගත් අපි භාගයක් අපිතු බලාපොරතුජ ප පාසුන්නේ. ඇතකොට පේල්ලුන ඇතකොට හටගන්න දුක සහමසයි. දැ නිරාමිස දුක එමනෙමේ නිරාමිස දුක ගැන තිතත්ය යනවා ද. මහනෙනි මේ ධර්මය වන්න භික්ෂුරිිතවකෙන මේ අහෝතම අහෝ වත මේ චිත්තන් අනුපාදාය ආසවේ චිත්තාානෙ විම ච්චින් සූති ඒ කිය මේ ික්ෂූට හිතනකෙන වනේ මගේ හිතක්මට ආාසරවයන්ගේ නිදහසේ නොනන්කි කියලා කවද දස කවද නිදහස් වන්න ක. නමුත් ඒ භික්‍ෂුව එම බලාපොරොත් වනට එහම නිහසවෙන් නෑකිෙන. මොකද කිෙනන සතර සතුපට්ානය නො වැඩු නිසාාකකින. සතර සාමය ප්‍රධාන සතර ඉරිදිපාද. පංච දර පචබල වැැු නිසාක වාරි මාග වැදු නිසාස ික්ෂ තුනට මේ හෝවතම මේ අනුපාදාය චිත්ත විමුච්ේ යාති කෙලා හිතනට මගේ තන ආත්‍රයෙන් නිදසන ොචන ඒ දස න කින එකට අට දුක්ෙන අන්න නිරාමිස දුක එතු බුදුරයන් වන්ේ වලලා නිාමි දුක් අතාර නුනෑය අන්තනකද. ොද රාමිි සාමිෂ දුකට වඩා නිරමසිදු කොන්දයි. අපිගොම පංචකාමේ අතහැරලා කනෙ දුකසීමමාර්ගයේ වඩනෝ බුදුරයන් වන්ත කාලේ ඒක භික්ෂුණයක්ට අවුරුදු විෂි පහක්්‍යතන අුරදු විෂි පහක්ක සමාධි මාාත්‍රයක් ඇතුන්නේේ හර රාගෙන් පීඩ වෙදගෙන. ඒවස වේහරක් වේරක් ගානේ හිසේ අත් බැඳගෙන දවකෙන න්තට පටාචාර මහර තරනින් ලඟට යනවා. ඊල්ල වනේ මට ේච සමාදී වැඩ ය කියලා. ඉට වස පටාචාරා ෙරව මට ස්කන්ද දහතු ආයතන ගැන ධර්ම කතා විග්‍රහ කලක. ඒකෙනවා භක්ෂුර මභික්ෂන සමාදී වැඩුන්නේ. නමුත් විදර්සනා පැත්තේවැන්න වාසනාව තිබුණා. ට පටාචා භික්ෂනියය අවවාතක නො මෙම ස්්කන්ඳ දිහාබලන්න මෙම දහතු දිහබලන් මෙම ආයතන දිහ බලන්න මෙහි විදරසනාව දන්ඩ කියලා මට පච පටාචාරාතන් වහන්සේ ඉස්කන්ද දහතු ආයතකයන ධර්ම කතා වදාලාකින මංගේ ධර්මය පුරදු කරාගෙන බන්්ඩ. අවුරුදු විශිගානක් සමාධයක් වෙල්ලනේ. අන්තිමට සඩ්ා භි්ඥාවලා බීරහත්තෙරනයක් ඇටම අවෝධ කරන්න බල නන්න එකැ නිරාමිේ දුක අතාහරන්නවලු. එඒකට ාමිස දුක සාමිසංවා අදුක්කම සුකං වේදනං වේදය වාානු සාමිසං අදක්කම සුකන් වේදනම් වේදයාමේති පජානාති. සාමිසූ අදුක්කම සුක වේදනාව කියර කැන්නේ පංචකාමය ඔස්ේ හටගත්ත ඒ ඇනෙතට සැපත්නෑ දුකක්නෑ අදුක්කම සක වේදනාවතුළ බදුරෑන් සොඳල අවිද්‍යාස ේ ති දැ සාම පප සැප විදීම තුල බැතන තින රාගුසේකන ර සැපවිදීම දකින්න ඕවට දුදක් වගේ න ක අනිත ට දුක් ට හෙම් දකි ඕන. සැවිදීම දුදක් වගේ දකින්න කිව එතකොට සැපවිදීම කරේ තින රාගනුසේ ප්‍රාණය කරපු. දුක්විද දගනටක හුලක් වගේ මක දක්විදීමට යන තින පටි ගනුසේ දැන්ඔයි අපේක්ෂ ංගත්වයයක්පම තමට අසාධානයක් වුණට පස්සේ ඊට පස්සේ අපතුම ස්වාමයගෙන් තමට ආදරල් ලබින්නැතුනාම බිරුණ දෙග ආදරීල් ලබි ැතුනාම ඔන්න හිේ දුක්වනවා මේ මං ගැනකිසි ගණන් ගන්න මෙම ආදරන මංග හොයා බලන්නැ කියලා දර ඒ දුක්විදීමට තියනි පටිගේ ඇති. දක්විත නතුළල තින පටි ගනු සිදුදර කිවා අන්නේකයි. තමන්ට අසාධරනයක්ක් වුුණම සියුම පටි ගණු සය තියනවා. ඒත දුක්ක තරට පටිගනු සිදුරු කරට කියන. උපේක්ෂේද නාතුල තින අවි්‍යානසේ අවිද්‍යානුසය ප්‍රාණය කර කියකින නව. එතකොට මේ උපේක්ෂේදනද සම සුපෙක් සාේදධනල සමස උපේක් විේදනක් මී ද යන කියලා ැකනු ඒ කාම අරුයි ක දේවෙල අවිද්‍යා යක තින සම ුපෙක් ේදනව තමට මුකදත් ප්‍රකට ෑලකුට. නිසා අය හොඳට ඒ ගැන අවධානදලා නෝනින් දකි නඕන ඊට පස්සේ නිාමිසංවා ධදුක්කම සුකම් ේදනම් ේදයමානු නිරාමිසං අදක්කම සුකං ේදන වේද්‍යයාමිත පජාන නිාමිශ අදුක්කම සුක වේදන නම් විදින්නේ මඳද මේ නිාමිස වූ අදක්කම සුක ේදනාවක් විනික තේරුවන් හතරු ද්‍යානය තුළ තියෙන දීම නිිරාමිශන් ඊළඟට අදුක්කම සුකයි. සැපත්නේ දුකත්නමේ පාරිසු දුපක්ෂාව. එතකට නිරාමිසූ දක්මක් ද එතනවා ාව දර්ශනාවගන්නවා ඇ මේ විදිරතම මේ වේදනානු පසනවස්සේ ධර්මය පුරදු කරක්තු ගනත නිසා එතකොට සාමණ්‍යහස දැන් අපි වේදනාාවන පස්සනා ගැන සංස් හිස්තරක් කරන්න. ඉදිරිත ේදනනු පසනාව ගැන දිහට දියුණු කරන්න ද ද පසනාව හරහා. එතකොට දැන් සති පට්ට තවතියනය කරන්නේ චිත්ානු පසනාව ඒ චිත්තානු පසනාවත් දියුණු කරන හැට අපි ෆොඩක්කිවත්ත්. දැ චිත්තානු ප්‍රසනාව ගත්ත හම දැන් ඔන්න දැන් දිිට්ටි චරිතී පැත්තටේන එක දැන් ඔතන දැ ඔවන් හොඳ වැදගත්ත කාරණාවක් තන තියෙනවා කායානු පස්සනාවකෙනෙක් වඩඩ වඩන්ඩ අසුබී සුභ සං්ඥාවිපල්ලාසි දුරුවයිනවා. ඒ කියන්නේ අසුබී සුබසඥාව විපල්ලාාසියට හීතුවිච දීතම කයියි. ඒකොට ේදනානු ප්‍රසනාව කෙනෙක් වඩන්න වඩන්ට දුක්ක සැප සංඥාාවවි පල්ලාසි දරුවෙනන. මකද බේදනාාව ඔබෑමකක්ද දුක්කේ සැප සංඥාාව පල්ලාසට පදනමච දේතම විදීම. ඒකත් එ එක මිනිස්සු සැපයපතාගන යන්නේ ඒකත් එක මනුසේ නවතනත බවයක් පිළිගන්නන්නේ මකද මේක සැපයක්ත් තීර නි ද සැප සංඥාවි පල්ලා යන ො අස්වාධි ගුත්ම තිීෙන වනන්නේ. ඊට පසෙ චිතාානු පස්සනාව සම්බන්ධීෙන් ඒ සිත සම්බන්ධයෙන් තියෙනවගේවා කදද මේ අනත්ේ අත්්‍ය සඥාවි පල්ලාස. අනාත්ම ූදයකරී ආත්ම සංඥාවි පල්ලාසි තියෙනවා. එතකොට සිත සම්බන්ධ එතකට චිත්තන පස්සනාවට ඒදී දැන්ගේයා ඒ දිිප්ටි චරිතයටට තමකන හොඳට වෙන්න මේක එක නිිට චතිය මුද දුරන් ය කර හි පටන්නට චිත්තන පසන තම නිැත්්‍ය ප්‍ර කරන වගේ පොත්තුල ග්‍රයවේ ැ ස්ර හිටපු ආාරයෙන් වහසේලා දීනතියන්නේ. එතකට මේ පුද්ගල සභාගන්නේ. චිත්තාන පසනාවේදීය හොඳට චිතව ස්සේ කැන ිත්ත සභාාව ප්‍රගටර ගණඩුවන් චිත්ත සභය පකර කරන්න යා වේදනාව තික්මලා ගිහිල්ල මේ හොඳට චිත්තාන චිත්ත සභවි තරුම්ර ඒ ව ඩන්නතයෙන්. ඇතඒ චිත්ත සභාව ස්සේතම හිත දියුණු කරන්න දැන් අපි ගමු චිත්තාානු පස්සනා දැන් අපි සති පට්ඨාන විස්තරේ ගත්තාම චිත්තාානු පස්සන ඇතින්නේ කතංතංච බික්ව බික් වූ චිත්තේ චිතතානු පස් වී ීරති හන කොමද භික්ෂුවක් සිත පිළිබඳව චිත්තාාන ප්‍රසනාවන් වාසේ කරන්නේ. ඉඳ භික්්‍යවේ බික්කු සරාගංවා චිත්තන් සරාගං චිත්තන්තී පජානාති. මේ භික්‍ෂුව රාග සහිතට හටගත්තර පස්සේ මට දැන් තියෙන්නේ සරාග සිතක් කියලා. ඔය හොඳයට තේරුම් ගන්න. එතකොට දැන් රාග සහිත හිත වෙලාකට හටගන්නවන්නේ දැන් අප රාග හටගත්තාම අපි ඉහිතන්නේ මේ ම රාග හටගත්ත කෙනෙෙන එත ඒක අපි මත්වෙන් තම දක්කින වෙ රාග සහිත චිත්ත භා ඇත්තින කල නෙේ සාමාන්‍යෙන් දර්මටාපු නතිකන තේරුන්ගන්න ැන්ඔ සාහ ඉස්ර ඉස්සල විස්තර කරනිම චිත්තාන පස්සනාව හටග නාමරූප පත්වයන් කියලා එතකට දැං රාග සහිත සිතක් කියවගම නාමරූපය හට ගත රාග සයි ත ඉද තම දකි තින්නේ හම තම දකිනත ඇකට දැන් අපිකත් ත් රගසාහිත තට දැන් අපිකත පරියායකින් ප්‍රත්ථයගත්ත උත්තම සුබ නිමිත්ත රාගසාහිත තර ාහිරෙන් ප්‍රතියවුණ සුබ නිමිත්ත සුබ නිමිත්ත මෙ තමා තුළින් අය අයුනුසූ මනසිකාරයාවට පස්ස සුබනිමි අයුණු මනසිකාරය මෙ මේ කරදදිම හට ගන්නන්නේ රාග. එක්කො ලෝබේ කාමච්චන්ද ඔන්න සරාගිසිත එතකොට සාහිතක්කට කර පපස් තරුණු දැම්මී තියනයේ සරගගේ චිත්ත භාව හැබ ැන් එෙනක් ඇයට කරන්න දැත් නවා ැන් සරගගේ චිත භාව ප්‍රහණිරන්න මහන්සිකන්ඩු ප්‍රහණ කරන්න මහන්සිකතම ය ප්‍රහණ සංඥවාදී දේවල් වඩන්නේ ඒකයි. එතකොට ස චිත්තන පසනාවට දහිත වෙන්නේ මේ විතක්ක සන්ටාන සූත්‍රව ලතිී අර මේ විදී හිතා කටගත්තු විී උපර න්නේ එහෙමයි ඒ ොඩක්විතර ල ැම් විතක්ක සතාන සූත්‍රයගෙන මහන් යන්කිසි අකුසුලයා අටගතර පසේ එකැන සමත විදර්ථනාවයේදී වාශය කරන භික්‍ෂුව කලින් කලට මේ ක්‍රමෝලින් තමන්ගේ අකුසල් ප්‍රහණය කරන්න කියෙනු. ඒකන සමතිර් වාශය කරමින් සමති සනා වඩමින් වාශචක කර භික්ෂුව මේ අකුසල් ප්‍රහණය කරදි මේ විදියට පුරුදු කරන්න කිනවා. ඇතු ඒකකිදදි භික්‍ෂුට අපිකත්ව සරාගිහිතා කටගත්තොත්තේම අපේතුම ඒ සරාගිහිත ැඟිට ප්‍රාණ කර ගන්නි පාහහි ඒ ප්‍රාණය කර ගණ්ඩු උමනා කරන ක්‍රමවේද එකන ක්‍රමෝපායන මාර්ග තමයි ඒකි දක්වන්නේ. එතකොට ඒ භික්ෂුව එතකොට ඊට විරුද්ධ කුසලි වඩන්න කිනවා. ට විර දැරාගන අනි පැත්තිෙන් අුටඩ. ගොද ර දැන් අසුභ භහාවනාවත අසුභ සංඥාවතයන්නේ රාගේ්‍රහණනිි පිනිසු ඕන්න දරාගේ හට ගත්වයක්කන ඒක්ම ටීටවසිද අපි න ලස්සන් රූපයක් දැක් තු රාගේ හට ගත්තා. දෙම් බුද්ධ කාලීව දිවල විලති නහෙ. එතකොට බික්ෂූන්ටම රාගේ හටකොත්ද ර එච්චර දෙයක්ක ඕන්න අ රාජ දත්ව තරුන් වශේ බුද්කාල වන්වහන්සේ අමසෝහනට ගියා. මේ බත සරීරේක මේ අසුභ නිමිත්ත ගණ්ඩ ගී අසුභ සඥාව. ඒ ගණ්ඩ කියම් පස්සේ දැන් එතුට බ්ඩ කොච්චර මේ හිත රාගෙයට අපේ ඇබැ වෙලා යනවද කියලා තිවන් වහේ අ සුභ සංඥාව ගණඩ මළසිරරක් බලන්ඩගේ සොහනට තුර කාන්තාවගේ මළසිුරුව දාලා තිබුණ එතන. එතුට මේ සිිල සිි ාලා පනණ උතුර නොකිනවා. එතු ර සත්ව එයාට මෙයට අර වතර ඇදලා මේ සරීරයේ නිරුවත් වෙලා. ස යාාවගන්න නකර බල ද පාටම හිතවරන අයු ස හංච කර. ීට පවස උන්හස කියන මන් මට නොහිතපු දයක්ක් කියවෙලායි නේ කියකින. සාමාන්‍ය මේ වගේ පාපී මලකුණත් දකිදී ඕනකිනකුට ඇතිවෙන්නේ පිළිකුල් ලැඟිමක්කිනවා. ඉට හත් පසුන්දිය වෙනස්දය මට වන මට රාග හටගත්තකි. න ේරුන්ගත ඩි වැරදන ත තරු ගත ටක්ග සිත තේරු ගතවා මත උහස පෑබාගෙක්ව ඉඳල දන. මං අන්ධෙක් වගේ පන තුරු හුණන වෙලා ෝජස්වැගන මලකුණ දිය බල ටික්. ඇබේ ෂැක ටි ලගේ හ පන්න උන්හන්ස කියන මේ බතක් ඉදෙන වෙලාහොටත් වඩට අඩු කාලයකින් මං එතිනින් ඉවත් වනගේෙන හඇැයිවත් ද තරන වැඩ වැරදන මේ ගුණ අයු මන්ස කරකි ම පැත්තකටල පලගම් වැදෙනවාඩ. ත කොහම දැන් තට උන්හසේ හිතට. අවවාද කරගඩය දේවලා දැන් නොහිත උදයක් නෙවුණේ ඉන් ඊට පශ වනා පල ප බැනවල උත් තේරුම්ගතම මෙතන වැඩිවැරදන දැ අනි පප ගනො ගත්ත වන සසුප සඥාව අසුප සංඥාර ජෝන් සුමාණසකරය මිනිකර මිනිකර දෙකරදි කරදදි ත අදම් බුදු දේශනාව නැ්ද ලහ පරිවතන් චිත්තම් පුත්තම් බගෝත භගතුාස මේ හිතගෙනව දලේ ලහ පරිවත්තකවාහ වෙනස ෑයකක් කියලාතවාහ වෙනසන්නේ සතම රාගෙයට පෙලුණනේ හැබයි ඊලළ ගමහොති බලන්ඩ සබ වද වඩද විරාගයටටත්මක පිරු. ඒහ ො පරිත්ත චිත්ත පුත්ත බගතයි නකුලි දරන මේක විරාගිටත් පෙරල්ලුණ. අම පෑබාගට කලින් මලකුණත් දැකලා රාග හටකවත්තු ික්ෂුව ඊලන් පැෑාගේෙද පනල කල හිලා නැගිටේ නිකලස් පික්ුව කටර. එමන බලන්න මේ සති පට්ඨානකින් කරන හස්කුම් සාතුන් වහන්සක දරමක නාස්කුම. තට ආාගේ විදියට සරාගිහිත සරාගිත හැටි දෙැරගන ප්‍රහණය කරනු. ීතරගංවා සිිතම් විතරාගන් චිත්තන්ත පජන් විරග තත්තයෙනගන්නන දැම රාජිතත්වයන්නේ. හැබැ රාවිෂත ආත්මාෝසයෙන් ගන්නන්නේ වන්න ඒකයි දෙැම අපිතු සමාදීී විරාතර සාශිසල උදහනටගත්ත කතාව ද රාග්‍ය තිබන්නේ පේලට විරාජට පත රගතත් ැනග ත විරග සිත ද විරග සිතර ක දැන් අපිගත් සමාධීගත වගේ තරන විාග සිත ත මේ විරාවිශෂත ආත්මාෝයෙන් ගන්න ෝොන ආත්මසය ගත්කගම ට පශාව නොවතෙ මත්තේ. ඒත ගත්තග බා පයවත්ම හැබැ සුගතියන්නේ බබලු ඇන්න එතකුට සාධිමත් විරාජ ිතත් තරුණණ ඒ විරාජිත දැහටගත්ති විාජ ිතක් කියල ේරම්ගන්නන ොද රාජසිගත් හේතු පල දහම තුළ සකස් වෙච්චි අන්නේ එකයි. එතකොට ඊට පන්සිතින සදෝසංවාචිත්තන් සදෝ සංචිත්තන්ති පජානති වීත දෝ වාචිතන් වි ද ස චිත්තන් පාන විර දස කාරට විග්‍රගණ. සමහිතන්වා චිතන් සමාහිතන් චිත්තන් පජානතති අ සමාහිතන් චිතන් අ සමාහහිතන් චිත්තන් පජාති කර තවති සංකීතන් වා චිත්තන් වික්චිත්තන් වා චිතකැ හැකිරුුණු සි විසිරුණු සිත මහක් ගත සිත අමහක් ගත සිත සෞත්තර සිත අනුත්තර සිත කළ මේ චිත චිත්ත ස භාව දාසි ආකාරකට මේක විග්‍රහවෙනවා එතකොට දැඟතොර සමාධිමත් තත් සමාධිමත් සිතය හැටියට තීරුම් ගන ඊට පස් කෙ ලෙ ැර ලා ි ලසුගගේ දහස චි කලෙසුගේ දස හරය සමාදය වැඩි නැතුව පුඩ්ඩ මේචිකම රැවටනවන මේ මොකද මට දැ සමාදය ඇත්වේල්ලා මෙම තිබන කියලා ය මදය නැතිකට සමාදික ැව න ිත්තා පස හො ඩ ම හැ ිත්තාව ප ේ. ඒ ඒ ත ිත්තන් පස න ද මත සමාද මත ගන මදන අත නතේ රදන්නවා ොකත් දැ සංකිත්ව වගේ චීතක් අපික සමහට සමාදිය හොඳට වැඩවා ඊට මස්සේ භික්ෂු වීරිය ලිහිල් කරනු. විරේ ලිහි කර පස කයියට ලොකු බරවුත්නේ කයි කඩම් වැටෙන්ෙන හිත හකි ලද නොගානට ත සමහරයතන අමට මුකු තරමුණුන්න වීගිය කිසි අරමුණක්නෑ දැම්මන් නිදහසුන කරන. ඒලයි හිතැකිල් ලති. ඒක මේකමක සෑම තැනකදම පරච්ඥාව පෙරුටු කර යන්න ඕන ඒනිසායිය ආතාපි සම්පජාන සතුමාකල දල ල දල ද ගඩා කරන්න ත් හිතහැකිල්ල අපේතු අරමුණුද නීග ද අපිකතුම් සමාධයක් කරන. ඒයියටටපස සමාධයට ආසාාවෙන් හෝ මහිටිය එටවසය අදනන්නනට යගේ වීර ලිල්ලනවා වී ිල්ලි්චම සිතැකිලිට නො. මුලම සිත හැකිලීමට යනක අපිගත්ොත් එහම නින්දට යන්න. ඔය අපොත් සරීරරි කඩාන්න ට නෙත්නෑ සිත හැකිල්ල ඔහේතියන. හරමුණක් නෑවගේ. හැලි ලි ර ගන්න දගන්න. තු මේ ගොක්කොම චිත්තාවන පසනාවන්තම දේවල් තේරුම් ගන්න. ඉති ඒවිර ම චිත්තාන පසනාවේ ොටේ හැම චිත්ත භාවයක්ම හතු පලදාාමතුළු සකස්වෙත අනීත්‍යූ සංක වූ පට සමුපන්න්නු චිත්ත භාව්‍යත්ව තිතෙ කියලා තරුම්ගන්න දැන් දේශහිතන් නන්තියන්නේ ඒලට ික්ෂූ දේශ ප්‍රහණය කරන්නවා. මත ග තකොට දැන් අප අර කතාබස් කලාන්න මකදදර. ඒ විතාකන්තර ර ර විස්තර පට කරන් කරන්න ඇතර ඒට විරාගීෂ යංකෂයකුසලයක්කාවට පස්සේ ඒ අක්සල පති විරදධ් කුසලේ වන්නවාෙන ඒකතම රාදත් සහන්සකර. ඊලඟට තයිලඟ ප්‍රහණය කරන ආදී නොමය කරනවා. අරකමේ හරින්න දැන් අරක්‍රමි අර විරද්ධ කුසලේ වන්නේ හරිම ලෑල්ල හිරවලා නෑන වෑනය තත්ට්පකර තත්කර ග හ තම තත්්පකරම එක පටිලි න්න යවුස්සෑ එම ගම තට්තුුකරම ඇ ද ගන්න. ගේ තම රාග හට ත් හිත විරාගට අසරුවදී එක පාට සැන රාගේ ප්‍රහණ වෙන්නේ අමාරෙන් සසු සංඥා විතර ඇරන් ඇරන් ඇර අරන් තමයි අසුබි දුරු කරන්න. ඔගේ දේශයාට පස්සේ දේශන මෛත්‍ර මිනය කරන. ඒම හරිියන්න අතන් ආදනො මිනි කරන. ඒම තරය නැතම්ම අකුසල් හටගන්න මුල නූනින් විමසම සහරහාර බලන්ට කියන මේකට මොකක්ද මුල්ලු නයකගේ යතුර පාචර ානයයි. එම නත මින නොකරඩ ගෙනන. ති මේමක ක්‍රමතම වික්ක සටන් සූත්‍ර. දක්වන්නේ ඒ විජිට අකුසල් ප්‍රහණය කිරීම හමයි. එතකට සම අපි සතිපට්ටානය කතා කරද තුනක් හතරදි පටන තුනක් කතාර දැ වක් තියනපුට කතා කරන්න දම්මානු පස්සනාව. දම්මානු පස්සනාව ගෙන මංහිතන ගොඩාක් විස්තරතිනවා. ඒ නිසා අපි මේ අපි මේවිෙන කතා කරම සන්නහ දම්මානු පස්සනාව දම්මන පසන තින ආහිතන ගැන ආතන නව දෙක් ඇක කර න්න දම්මන පසන තිනෙන. හොද දමන පසන අයාට වැඩිනිසන්න සායතනහ දැන් ආයතන විස්තරය ගැනති එද්ද දම්මානු ප්‍රශසනාවේදී එකති එන්නේ පුනච පරාම් භික්වේ බික්කු දම්මේසු දම්මානු පස්සී වේරති මහනින් තවත් භාවනාවක්ම භික්ෂුව ධර්මයන්කිරී දම්මානු පස්සීව වාසය කරයි. චසු අජ්‍යත්තික බාහිරේතු ආයත නේසු ආධ්‍යාත්මිකුත් බාහිරෝත් ආයතනයන්කරී ධර්මත් සවභාාව අනු දක්මින් වවාසය කරයි කහොම දෙක කරන්නේ ඉඳ භික්කවි බික්කු චක්කුංච පජානාති මහින්‍ය මේ භික්ෂුවූ ඇසත් මනාකොට තේරුම්ගරන් ඉන්නවා මේ ඇස හේතු පලදාමෙන් අටගත්තු එකක් කියගෙනක. රූපේච පජානති රප පිළි මතත් තේරුගන මේ සත්‍රමධදාතුන්ෙන් අට ගත්තු දේ කියලා. නතුර යංච තදුබයම් පටිච්ච උපපද්ජති සංයෝජනත් ඇස තරූපයෙන් නිසා යම් පිලාක සංයෝජනහරගන්නවාද තංච පජානාති. ඒකත් මනාකොට තීරුම් ගන්නවා. එතකොට දැන් අපීතමු මේම දැන් බුදුරයන්හන්සේ කාලේ එක භික්‍ෂුවක් පිින්්ඩ පාති වැඩියා තරුණු භික්ෂ පිණඩ පාති වැඩිය එතකොට මේ උන්න්නහන්සි වඩින්දදි තරුණු භික්ෂුවන්නේ ලොස්සන විසඟනක් කිත්සරාටාව. ඉස්සරහට ඇවිල්ලා එක තියෙනවා ඒ විසගන බංගින ඒ වෙසඟන රත්තරම්පාට සෙරපපු දෙයක් දාලා හිටිය. ඒ විසගන සරපද ගැලෙවවා මල්ලඟට වැඳගෙන ආවා. වැඳග නැවිල මට කිවේ මෙහහිමයි. ස්වාමීණී මංකීනෙක අහණන්ඩ. ඔබවහන්සේ ත තවමත් තරුණයි. මමත් තවම තරුණයි. ඔබහන්සක මේ තරුණ කාලේ මෙහෙම නිකන් ගතවට දෙෙන් ඩිපා ස්වාමණි බන් මේ ඇත්තමයි කියන්නේ. මංගින්දර වුුණත් ඔබහන්සට මේ අදකින් ගිෙනත් දෙන්න. මංකීනක අහන්්ඩ. මේ තරුණ කාලේ විදින්න තියෙන සැපවිඳ ලයින්ද. එතකොටි තරන කාල වි දරන සැපවිදලලා. දෙන්න වයසට ගයාට පස හනුවේම. එතකොට මේ ලෝක දෙකම ජයගත්තයි වන. ොහම මේ හපු ගැටේ සාමාන නැති බික්ෂූන්න මේ හිතාගන්න ධර්මන නැති කරන්න හග හව ඇත න තිබ නත් හ මොක දැන් අපි මේ ලෝක දෙක ජයගත්වක් කියන්නේේ එතකොට දැන් සාමානක කනෙ නැතන ඇතන න මේක කියන ද තරුණ කාලකට පංචකාමය මන්ගතර බොක්තුවන්ද. එ එකකට බම්ම සට අප ව ගේ කිය. ඒ අන්ත ිම ද යන න එතකොටට මේ භික්‍ෂු කන අන්න බලන්න එහ ඇදිරිට ආාවු ආරාමණයවා උහන්සේ සංහෝජනයට අන්න කලින් ලස්සන්ට මේක තේරුම් ගත්තා. ඊට පස්සේ මාහිදිරී වැදගෙන මට ආයාචනකරනන්නේ වෙසකන ම දැක්ක මාරය ට පූගලක් වග. ඒ තුළිම මට යෝනුසු මනු සිකාර පහල වනා මට ප්‍රකරුණන්නේ සංස්කකාරයන්ගේ ආදී නොමයි. හස්කාරක අබෝධයෙන්ගතු සිත කලිකිරීමේ පිටිය මගේ හිත නිිකලස්සුුණක්ක ආහස්චර්රයගතකොට. ලෙන්න ඕන එකක් තමයි මන්නසේ යොන සොමන්සිකාලයට දර නව ලනේ ඒක බදර හටකන්න දුන්න ඒක ඇති ඇතන මේ පුදුම සහත උාස ගැකය මෙතන කිය ෙවනේ යන් තද බෑයා පටි චුප සං ෝජන තන්ච පානති. මේේදක නිසා හටගන්නවද සංග ෝජරය ඒ තරුන්ග ඔන්න මට සංෝජ ට කර ංග හර . කාන්තාව ව්‍යයාරටවා ලා රාගයාවේ එතකොට සංගෝජන ක ෝන් හට ගත්තා මී දෙක නිසාක්ල තීරුම්ගන්නවා ඊට පස්සේ යතා ජනුපන්න සංගෝජන උපාදදු හෝති තච පානත නූපන්ංගෝජන හටගන එකගදගන යතා දැන් සංගෝජනය ප්‍රහණ කන්න බේ යතාච උපන් සංගෝජනස් පහන හෝතති තච පන දැන් අනතය හැටියට දුක් ැට අනාත් මැට අසු බැහට දහසතු හැට අබලටුන්නු. එකෝ ආයතන හැටියට. ලබල වාචකදී උපන් සංගෝජනය ප්‍රහණවර වන්හස ස්තර විස්තර කරර ආතාපී කියනයකි නූපන් අකුසල් ප්‍රහණය කිරීමත් හට නොග නන්න පත්න උපන් අකුල් ප්‍රහණ කිරීම හණ ඕක මයි කතාාව මේ කතාවෙනක හතර සම්ම ප්‍රධානය සතරම ප්‍රධානය එතට යතා උපන්න්න සංගවන පහනකොද උපන්ංගෝජන පහණ දැමික දෙක දෙකවෙනක් තමන් හොද සිහිනුවන තමන්ගේ යටටකත්තන රාග සංගෝජනය. ම හටිගතන පටිගේ පටි සංගෝජනය තමට හටගතන විචිකිච්චාව සංගෝජනයක් ඇතට මේ ව්වා ඊට පස්සේ තමන්ට හටකතන මානි සංහෝජනයක් එතකොට මේ සංගෝජන නූනින් දෙැකද ප්‍රහණන ප්‍රහණ විදිී ප්‍රහණ වයට බෞද්දකිනවා ඇත් ඉට පස්සේ යතතා චපන්න සංගෝජන පහනගොත් තංච පානාති ජතච පහිනසු සංගෝජනස් ආයිතිං අනු පාදුහෝදී ප්‍රහාණී විච්ච සංගෝජන මත්තේ හටගනඇත ඒ කදකින. ප්‍රාණේ ච සංෝධන මතේ හට ගන්නන්නේකෑන රාගන අනාගාමි මාර්ගිතම මේ රාගේ ප්‍රහණ වන්නේ ආය මත හටකගන්නේ පටිගේන අනාගම මාර්ගයෙන් ප්‍රහණ වන්න අ හට නගන්නස්භවි. ඒතා අපි ඒ මොහොතට හටගන්න එක ප්‍රහණය කරට ආයි හටගන්න සවභය වෙතීන. එ ආරය මාර්ගයනත මත්තේ හට නගන්න සබභවි ප්‍රහණ වන්නේ සංයෝජන නැතිකරන්න සංෝජන සම්පූර්ණ මුලින ්‍රාවන ඇතුර සක්කායි දිට්ටින සෝවාන් මාර්ගගේ. එතුර කාමරාක පටිගන අනාගමි මාර්ග. පරාගරු පරාගමාන දත් අ්‍යාන අරහත්මාර්ග. ඔය විදිහයටට මේක අරහත්්‍ය දක්කා ලස්සන්ට මේ දියුණු කරන විදිහටම එ ආයතන ඔස්සේ වඩන එහෙම වල්ලවල්ල ඉට පත්සේ අර සමුද දම්මානු පස්ත්සේ ඔක්කෝමති විස්තරතියන සවනස මේ මස්තර කරයනගේ අපෝරු නිසා අපට මේ කාල වෙලා බොහෝ දැන් ගතවෙල තින්නේ නිසා සන්නර යොමුකරව තම ප්‍රශ්න කීපයක්ත්තිම ඒක එකක් තෝරගන්නන් අපි යද උතරදිඒකට මේ. ස්වාවිනාාසමී තියන මවකුසි මගතන්නේ උත්තරේ ප්‍රශනය හදන්නත්වනවා. මවකුස කරලයට විං්ඥාණයක් එකතු වෙනවා කියන්නේ මකක්ද කියලා. එකක කොහුන් අපි උස්තරද දැන්ඒක ඔය අදස්රන්නේ මවකුසට විඥායක් ැ ැනීමැ ෝන මක දැන් කල් අවස්ථාව දත්තන වි ා ැකගන. එතකට ඒකර අපට මහතන්න සංකය සූත්‍රය තම ඒ ගණ්ඩ තියෙනෙ ඇත මවර ඉතුමත් වෙලාන. ඊට පස්සේ එකැන මව දරුවෙක් පිළිසඳ ගණ්ඩ ඕමනා කරන අපි ගත්තුත් එ භෞතික ස්භාවේ මවගේ කුසේ එක තියෙන්වා. මව රතුමත් වනා කැන්. ඊට පස්ස මව්පියන්ගේ ගොතුවීමත් එතන සිද්ධුව වෙන ඕන. එතකොට ඔන්න කොහයාරෙන් චුතවෙන සත්්‍රයගේ විඤ්ඥානයේ පැමිණෙනු. මේ වි ජා පැමුණවාහ මේකම විඥානයක් මේ ජීතන් ජීතය අනුව කියලා වැරදි දහස ගන්ඩපා කර්මාන රූපෝ සකසත විඤ්ානයක්තමයි එ අපතුම මේ විදට මවපෙන්ක තුනාහම අ මවකුසේ දරුව පිලිසිඳ ගණ්ඩු ඕමනා කරන බෞතික සාධක සම්පූර් වෙලානේ යතුර අපිතුම කෙනෙක් චුතවුණ අප තුම තිරිසලෝකෙන් චුතුලා කලා තිරිසන් ලෝකෙන් චුත වුණනා මනුස ෝක උපත කරෙන්ට පිනත් තිබ සත්ති ඔොන්න චුතවෙලා ච්චගම තන පරිසරේ හැදිලලා රමාන රුපමේ වෙන්නේ. මක දැන් කාර්මාණ රූපෝතම මේක පසුබි හැදෙන්නේ. තර මෞකුසක් පිළිල වෙලා. ඔන්න දැන් අර සතාචච වෙච්තගමක් කර්මාණ රුපෝ මේ මවකුස පිලිසඳ ගන්න. ඔකුට තම ගන්දක් බෑගේ පැමණි ඕනාාගල. ඊර් මන්සි ක්‍රම ක්‍රමේ ඒ එත නොත්‍රර විංජානය පහිටිය ඔන්න දැ දැන්න නා රප වැඩනවා මෙතර ධාතු හයක පහිටීමතිර පට විධාතු ආපෝධාතු. ආ තේජුෝදධතු යෝධාතු ආකාස වි ඥාන් යවකා සිත නො හොකු ඔන්න තැන් වැඩිෙනවා සතරමාධතු වැඩෙන නාම් රූප වැඩනවා කල ඇති්‍රම ක්‍රමෙන් අත හගන්න ඔවිදියට මේ උපතක් කරා යන්න මයි සෝන බොහම අපුරුවට විස්තර කර අදපි කතාර සාකච්ඡාව පුදුමාකාර පිනක්්‍රශයන සාකච්චා පහත ඒකම ඔබට බදහරනිකින් කියන්න මේ සාකච්ඡාදතුම් අතරතුර මතක් වුණේ අපේ ලංකාදදපී දම්ම දින්න හරතරහ සක්මන් කර ඉන්න සක්ම මලු. ගැරඩියක් කඇවෙල්ලා මේ තුබාඋඩ හිටිය. මේ ගැනඩිය ගැස්පේන්න අයසිටකයකි. මේ රහත වසේ මේ ගැඩිය අදදි ැලූ හම දැකතාවොටි මරම්. උන්හන්සේ කල්පනා කරා මේ ඉතිරියන් සතාවට යහපතක් කරන්න කොහොමද. උන්හන්සේට පතක් වුණා භාගිතන් වහන්සේගේ ගම් බිහිර ධර්මය. සතර සතිපට්ටානයට යම් කෙනෙක් ඇහුම් කන්ඳදුන්න විශාලපිනක් රැස්ේෙනෝ තේරීම ගැන කවර කතාද කියලා උන්හන්සේ සතිපට්ඨානි සධ්්‍යායනා කර කර සක්මා කර එතෙන්ටාව කොහෙන්දුවගේ කවරයෙක් අර ගැනඩිය අවාල්ලගන්න දෙපැත්තට ගහල මල්ලා ගිල්ල මේ ගැනඩියා ඉපති ලතින දු්ගනැරතුමාගේ සෙම්පති අතර ප්‍රධාන සෙම්පතියක් වෙලා බානද තීසං අපාය හිටපුයේ තිරිසනා අත්තිසිය දුර්ලබ මනුස ජීතර රංගවා ධාන අද්දීලනමේ මහා පින්කංකරලනෙමි සතිපට්ඨානේ නැමති උතුම් ධර්මය ශ්‍රවණය කරගෙන මැරලාමලෝදයක්ත් තේරසිගෙන න්නෙමේ. එනිසා පිගත්න උබ මේ ධර්මසාහකච්ඡාව සතුට සිතින් ප්‍රීතියෙන් ශ්‍රමණය කරාන්න ්‍රද්්‍යාවෙන් යුත්තු ඔබ කොවිතරම් පිනක් රැසන ඇද. ඔබ මේ දිියුණු කරඇද ඔපට ලැබු ප්‍රති ලාබයගෙන කවර කතාද. එනිසා සතිපට්ටන් හිත පහදවාගන්න මේ සත පටාන දිුණු කරන්න ඕනා කියෙන හිතක්කර ඉපදවාගන්න පොඩ්ඩක් කරි මේක දිුණගන් උත්සාහගයන්න ඔබට විශහල පිනක්කරස්සේී තය නිසා පින්ත්න අද මේ උතුම් සදහම් දේශනාවට අනුක් ්‍රහය දරුවේ එචල්LC. මල්සාන් විජේ සිංහ එපොතනුවන් විසින්. ති රැස් කරල්ලද පොන්න ධර්මය සිරු දෙවිදවතාව වන්මෝදන් වේවා සක් දමුු සතරවරන්දවිය සෙම්පති දෙවියන් ෂ්ටකාමී දෙවියන් භූමස්ත දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා යම්තාක් දෙවියූ ඇද ඒ සීලු දෙවියන් බ්‍රහ්මයෙන් නාගීන් මේ පින් අනමෝදන් වේවා එ දෙවියන්ගේ දිව ආවුස වර්ණ සැපබල වැඩිත්වා ශ්‍රද්ධ සීල සුතතියාගේ ප්‍රඥාවින් වැඩිත්වා එ දෙවියන්ගේ දැමි ආරක්ෂාව රැකවරණය වැඩිදු රධ්‍යාපනය ලබන පින්වත් LC. මල්සාහන් විදේසිංහ පුතනුවන්ට සලසාධ දෙෙත්තා සර්පපකාරයමය දෙහපන කටයුතු අන් නාගත සාර්ථ කර ගන්න දෙවී උපකාර කරත්වා දෙවියන්ටද අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු උපකාරවේවා සාදු 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 රැස් කරල්ලද පුුණ ධර්මය අපගේ ගුරුදේවොත්තම පරම පෝජනය එලකුස්වාමන් වහන්සේටත් ඒවගේම අද මේ උතුම් සඳහම් කතිකාතට පැමිණික්. ඒ ධර්මය ඔබට විස්තර කරදුන් අපගේ පින් ස්වාමෙන් අනමෝදන්වෙල උන්හසේටත් නිදු නිරෝග සූපත් භාවේ දීර්ගව සැලසේවා. ඒවගේම මහමි වුණනා වාසී රටලෝක වාසී සිල්ගුණ දම් වඩන්නව් සියලු සඟර වන මේ පින් අනුමෝදං වේවා. අහන්සේලාට නිදුකින් සුවසේ උතුන් ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් හේතුපකාර්ග ධර්මයක් වේවා. සාදු සාදු සාදු. රැස් කරල ද සිය ලුවම පො ධරමයන් පංත් මල්සාානු ජෙසි පුදනුවන් නමින් මිය පරලවගිය සීලු මල්ගගේ ඥාතීන්ට අනුමෝදන් වේවා මීට මාසෙක්කට එඉහතදී පොල් ගහයවල වඩුවායන ඉන්සරී සේ පතිංච සිට මිය පරලවගිය එච්චෙම් කරනාවත මැනිකේ කිරියම්මාට මීට වසර පහළවකට පෙරමිය පරලවගිය ස්ම් මානිල් කුමාරයේ සුබසිංහ ගුරුමෑණියන්ට මීට වසර හතරකට පෙර මිය පරල ගිය එච්චල් සුනිල් විජේසිංහ පියාට මේ පින් අනුමෝදග වේවා. මේ පංවතුන් නමින් මේ ජවිත අනන්ත සංසාරයේ පුරාවට මේ පරලව ගිහිල්ල පින් බලාපොරොත්තුයෙන් සිරින සල් මලළගේ ඇත්තන් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලව ජීවිතයේ සැපවත් වේවා. සූපත්වේවා. සංසාර් දුකින් අත්මිදීම පිණිසත් මේ පින් උපකාර වේවා. සාදු, සාදු, සාදු රැස් කලපින. සුජීවත් සිටින චාමික විජසිංහය පුතුනුවන්ට එ වගේ මේ හිමා හිමාන්සි චමල්කා විජේසිංහ දේණියටය පවුලේ සිරු දෙනාට පින් අනුමෝදංවේවා එ අයට නිදුක් නීරෝග සූපත් භාව දීර්ගාව සලසයවා ඒ අයගේ දරුවන්ට ආදනන සිරදිනට මේ පින් අනුමෝදග වේවා යගේ ශ්‍රද්ධහ මාසික ර්මදාන සසාමාජකින්ට මේ පින්න්න මෝදං වේවා විශේසෙන් මේ ධර්මදාන මේ පින්කම සිද්ධ කරපු පොල්ගායවෙල වඩුුවාව යස ඉසුරු නිවසේ පදිංචිව සිටි දැනට ඔස්ටේයා වී බිස්බන් නුවර වැඩිදුර අධ්‍යාපනය ලබන එචල්සී මල්සාන් විජේසිංහ පුතාට මේ පින්හන්න මෝදන් වේවා මෙ සෑම සිරු දෙනාට තුන් තුනරුවන්ගේ ආසිරවාද බලහි දෙවියන්ගේ රැක්වරණයේ සැලසේවා කරන සීලු දැමි කටයුතු සිතුම් පැතුම් අධ්‍යාපන කටයුතු ඒ සියල්ල සාර්ථක වවා සුවසේ පින් දහම් රැස්කරගෙන කල්්‍යානුමිත්‍ර ඇසුරේ පින්දහම් රැස්කරගනිමි ධර්මයත් අවබෝධ කරන්න වාසනාව සැලසේවා. සාදු 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 හොඳ සිරදනාට උතුන් තුනුරුවන්ගේ ආසිරවාදය. දෙවියන්ගේරකවර්ණයත් පාලතනා කරවින්, අපි අදෝබියනීතින සමගන්වා සිරුද නාට තරවාසරණ ම බුද්යි.